ඔස්ට්‍රේලියා කණ්ඩායමට වගේම ඔස්ට්‍රේලියා ප්‍රේක්ෂකයන්ටත් මතකයෙන් ඉක්මනින් මයින් කරලා දාන්න ඕන තරගාවලියක් බංග්ලාදේශයේදී අවසන් වුණේ බංග්ලාදේශ කණ්ඩායම හමුවේ 4-1 පරාජයක් ලැබලා. ඒ පරාජය ඔස්ට්‍රේලියාව පැත්තෙන් ලැබපු හරිම අමහිරි පරාජයක්. බංග්ලාදේශ පන්දුයවන්න හමුවේ ඔස්ට්‍රේලියාව අන්ත අසරණ වෙන විදිහ තමයි තරගාවලිය පුරාම දකින්න ලැබුණේ. අවසාන තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව මුලින් පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 128යි. පන්දුවර 20ේදී මේ ඉලක්කය පහසු ඉලක්කයක් වගේ පෙනුනට බංග්ලාදේශ පන්දුයවන්න මේ ලකුණු ප්‍රමාණයෙන් භාගයක්වත් ලබා ගන්න ඔස්ට්‍රේලියා ප්‍රතිකරුවන්ට ඉඩ දෙන්නේ නැහැ. ඔස්ට්‍රේලියාව මේ තරගයේ ලබා ගන්න ලකුණු 62ක් විතරයි. ඒ පන්දුවර 13යි පන්දු 4කට සෙල්ලම් කරලා. මේක තමයි ඔස්ට්‍රේලියා කණ්ඩායම ජාත්‍යන්තර T20 ඉතිහාසයේ ලබාගත් අඩුම ලකුණු ප්‍රමාණය විදිහට වාර්තා වෙන්නේ. මීට අවුරුදු 16කට කලින් ඒ කියන්නේ 2005දී එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 79කට දැවියාම තමයි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ අඩුම ලකුණු ප්‍රමාණය විදිහට කලින් වාර්තාව තිබුණේ. ඒ වාර්තාව තමයි අවුරුදු 16කට පස්සේ මේ විදිහට අලුත් වෙන්නේ. මේ තරගාවලියේ පළවෙනි T20 තරගයේ ලකුණු 108කට දැවී ගිහින් අඩුම ලකුණු අතරේ 6 වෙනි තැන සටහන් කරගන්න ඔස්ට්‍රේලියා කණ්ඩායම තරගාවලියේ 3 වෙනි තරගයේ පන්දුවර 20ේදී ලකුණු 117ක් ලබාගෙන අඩුම ලකුණු ප්‍රමාණය 9 වෙනි තැනට දැවී යනවා. මේ විදිහට ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජයන්ගෙන් වාර්තා පොතට යද්දී බංග්ලාදේශ තුන්ගිරව ක්‍රීඩක ෂකිබ් අල් හසන් 5 වෙනි තරගයේ ලබා ගන්න කඩලු 3ත් එක්ක T20 කඩලු 100 සීමාවට ළඟා වෙන්න සමත් වෙනවා. T20 තරඟ 84කදී මේ කඩේමට එන ෂකිබ් දැන් T20 කඩලු ලාභිය අතරේ දෙවෙනි තැන වෙලා ඉන්නේ මාලිංගට විතරයි. මාලිංග තරඟ 84කදී කඩලු 107ක් බිඳ දාල තමයි අංක 1ට ඉන්නේ. ෂකිබ් කඩලු 100 සීමාවට ළඟා වීමත් එක්ක තවත් ලෝක වාර්තාවක් තියන සමත් වෙන්නේ T20 තරඟවල ලකුණු 1000ත් කඩලු 100ත් පහු කළ පළවෙනි ක්‍රීඩකයා බවට පත් වීමත් එක්ක. ඔය විදිහට තමයි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ T20 තරගාවලිය වාර්තා පොතත් අලුත් කරන ගමන් අවසන් වෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.